සාමාන්‍ය වැසියන්ට පිට ව්‍යායාම සඳහා උතුරු ගාසා තීරයේ සෑම දිනකම පැය 4ක හමුදා විරාමයක් ක්‍රියාත්මක කිරීමට ඊශ්‍රායලයේ එකඟතාවය පළ කර තිබෙනවා. මීට පෙර ඊශ්‍රායලයේ කිසිදු සටන් විරාමයකට එකඟ නොවූ අතර ඒත යහපත් ප්‍රතිඵලයක් බවයි ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගාසා නගරයේ ප්‍රධාන රෝහල් දෙකක් අවට මේ වන විට තරුණ සටන් ක්‍රියාත්මක වෙමින් පවතින බවටයි. පසුගිය මස 7 වනදා ආරම්භ වූ මෙම ගැටුම් හේතුවෙන් දරුවන් 4500ක් ඇතුළු 10800කට අධික පලස්තීනුවන් පිරිසක් මියගොස් ඇති අතර හමාස් ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ 1400 දිනක මියගොස් තිබෙන බවට සඳහන් වනවා.